අයිබෝවන්, ඔබ සියලු දෙනාටම සුභම දවසක් වගේම සුභම සුභ සතියක්. සුපුරුදු පරිදි අපි අදත් සූදානම් වන්නේ සතියේ ලග්න පලාපල ඔබ වෙත ගෙනීමටයි. මෙම සතියේ ඔබට විශේෂ වැදගත්කම් කීපයක්ම සිදු වෙනවා. විශේෂයෙන්ම පහුගිය සතිය තුළ සිදු වුණු රාහු කේතු මාරුව, ඒ වගේම තමයි මෙම සතියේ 21 වන දින සිදුවන සිකුරු ග්‍රහයා කටක රාශිගත වීම. මෙම ග්‍රහ මාරුවල තිබෙන හිතකර තත්වයන් සහ අහිතකර තත්වයන් ඔබට මෙම YouTube චැනලය මගින් බලා ගැනීමට හැකියාව තිබෙනවා. හොඳයි, ඔබට මෙම සතියේ සුභ සහ අසුභ තත්වයන් අපි කෙසේද කියලා ලග්නෙන් ලග්නයට සොයා බලමු. මේෂ ලග්නය. මේෂ ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය තුළ රැකී රක්ෂා, වෙළඳ ව්‍යාපාර කටයුතු වල යෙදී සිටින උදවියට එය සාර්ථක කරගෙන යාමට හැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම ඔබගේ ධාරණ ශක්තිය වැඩි වෙන බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. ඔබ කොහේ ගියත් වැඩ කටයුතු සාර්ථකව කරගෙන යාමට හැකියාව ලැබෙනවා. ඔබ විදේශගතව සිටින්නේ නම් විශේෂයෙන්ම ඔබට සතුරු කරදර නැත්නම් කුමන්ත්‍රණ වලට මුහුණ දීමට සිදු වේවි. විශේෂයෙන්ම මංගල උත්සව ආදියට ඔබට ආරාධනා ලැබෙන්න පුළුවන් සතියේ අවසාන භාගය වන විට. නැත්නම් උත්සවය සඳහා සහභාගී වීමට ඔබට නියත වශයෙන්ම හැකියාව ලැබේවි. තරඟ විභාගවලින් ඔබට ජයාත්වන බව පෙනෙන්නට තිබෙනවා. විශේෂයෙන්ම ඔබට ආහාර සම්බන්ධව කෑමට වැඩිපුර පියගති ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඇස් රෝග නැත්නම් කණේ කැක්කුම් වැනි රෝග තත්ත්වයන් වලට ඇතිවීමට හැකියාව තිබෙන නිසා ප්‍රවේශමෙන් යුතුව කටයුතු කරන්න. ජය අංකය 4, ජය වර්ණය වෙන්නේ කහ පැහැය. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය තුළ ජලයෙන් කෙරෙන කටයුතු වලින් ප්‍රවේශම් වීම තමයි වැදගත් වන්නේ. විශේෂයෙන්ම ගංගා ඇලදොල නැත්නම් මුහුදාශ්‍රය ආශ්‍රිත නෑම තරමක් දුරට අගුණ වෙන්න පුළුවන්. ඒ සඳහා ඔබ බොහොම ප්‍රවේශමෙන් යුතුව කටයුතු කරන්න. ඒ වගේම දුරදිග නොබලා ගන්නා තීරණවල ඔබට පසුවට දුක් වීමට සිදු වේවි. ඒ නිසා ඔබ බොහොම ප්‍රවේශමෙන් මෙම සතිය තුළ කාලය ගත කරන්න. ඔබට වෛරී සිතුවිලි පහළ වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබගේ සතුරන්ගෙන් ඔබට පිළිගැනීමට සිදු වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ මාන බලන බවක් පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම තමයි සහෝදරයන් අතර බාල සහෝදරයන් සිටිනම් ඒ අයට මෙම සතිය තුළ තරමක් අපලදායී තත්වයක් ගෙන දීමට හැකියාව තිබෙනවා. විශේෂයෙන්ම ඔබට මෙම සතියේ මුල් දවස් කීපය තුළ දුක් මුසුකුවත් ඇසීමට සිදු වේවි. ඒ නිසා ඔබ බොහොම ඉවසීමෙන් හා හිත ශක්තිමත් කරගෙන මෙම සතිය ආරම්භ කරන්න. විවාහ දිවිය ඉතාමත්ම යහපත් සතියක් ලෙස තමයි පෙනෙන්නට තිබෙන්නේ. ඒ වගේම අවිවාහක අයට සාර්ථක මංගල යෝජනා නියත වශයෙන්ම පැමිණේවි. ඔබට මුත්‍රා රෝග නැත්නම් යටිබඩේ කැක්කුම් වැනි රෝග තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ජය අංකය 7, ජය වර්ණය නිල් පැහැය. මිතුන ලග්නය. මිතුන ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය ව්‍යාපාර කටයුතු සඳහා ඉතාමත්ම සාර්ථක සතියක්. ඒ වගේම තමයි ඔබ විවාහ වීමට බලාපොරොත්තු වෙන සිටිනා නම් නියත වශයෙන්ම ඒ සඳහා කඩිනමින් ඔබට එම කටයුතු සකස් කර ගැනීමට හැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම ස්ථාන කරදර නිමාවට පත්වන බව තමයි පෙනෙන්නට තිබෙන්නේ. ඔබ කරගෙන ආ කටයුතු ඉතාමත්ම සාර්ථකව ඉදිරියට කරගෙන යාමට හැකියාව ලැබෙනවා. ඒ වගේම දුර ගමන් යාමේදී තරමක් දුරට ප්‍රවේශම්කාරී වන්න. ඔබගේ තැන්පත් ධනයට මෙම සතිය තුළ හානි සිදු වෙන්න පුළුවන්. ඒ වගේම වාහන අලුත් වැඩියාවක් නැත්නම් නිවස් අලුත් වැඩියාවක් මෙම සතිය තුළ සිදුවීමට හැකියාව තිබෙනවා. විවාහ දිවිය ඉතාමත් සැනසිලිදායක ලෙස ගෙවන බව තමයි පෙනෙන්නට තිබෙන්නේ. මුත්‍රා රෝග නැත්නම් බඩ තුළ වාතය පිරවීම වැනි රෝග තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. ජය අංකය 7, ජය වර්ණය නිල් පැහැය. කටක ලග්නය. කටක ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය විවාහ දිවියේ යම් යම් අර්බුදකාරී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අදහස්වල සමබරතාවය අඩු වෙන්න පුළුවන්. ඔබගේ නොසන්සුන් බව ඇතිවීම නිසා තරමක් දුරට ගැටලු ඇතිවීමට හැකියාව තිබෙනවා. ඔබ කාගේවත් අදහස්වලට ගරු නොකරන බවක් පෙන්වන්නට තිබෙනවා. ඒ නිසා ඔබ අන් අයගේ අදහස්වලට මෙම සතිය තුළ ඉඩකඩ දීමට උත්සාහ කරන්න. ඒ වගේම හදිසි රෝග පීඩා ඇති වෙන්න පුළුවන්. සමහර විට ඔබට ඒ සඳහා රෝහල්ගත වීමටද හැකියාව තිබෙනවා. ඒ වගේම තමයි ඔබට විවාහ වීමට සිටින අයෙක් නම් විවාහයේ තරමක් දුරට කල්යෑමට හැකියාව තිබෙනවා. ඔබ දරුවෙකු නිසා සිත් කලකිරීම ඇති වී තිබෙන කෙනෙක් නම් මෙම සතිය තුළ තරමක් දුරට එම තත්ත්වයන් අඩු වෙන බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. විශේෂයෙන්ම ඔබගේ පවුලේ ඔබගේ නම රැවදෙන බවක් පෙනෙන්නට තිබෙනවා. ඒවා කියන්නේ ඔබ ප්‍රධානීෙක් බවට පවුල තුළ පත් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම රුධිර පීඩන ඇති කරන තත්ත්වයක් තමයි මෙම සතිය තුළ පෙනෙන්නට තිබෙන්නේ. ඒ වගේම ලේවල දෝෂ රෝග තත්ත්වෙනුත් ඇති වෙන්න පුළුවන්. ජය අංකය 6, ජය වර්ණය වෙන්නේ රතු පැහැය. සිංහ ලග්නය.
සිංහලක්නයෙන් උපන් ඔබට මෙම සතිය තරමක ප්‍රවේගකාරී සිතුවිලි ඇති වෙන පුළුවන්. විශේෂයෙන්ම ඔබගේ හිතුවක්කාර තීරණ කීපයක් ගැනීම නිසා ඔබට පාඩු සිදුවෙන්න පුළුවන්. ඒ වගේම ඔබගේ හිතේ සතුට නැත්තම් ප්‍රීතිය අහිමි කරගන්නා සතියක් ලෙස තමයි පෙනෙන්නට තිබෙන්නේ. ඔබ ඇස්වල දුර්වලතා නැත්තම් ඇස්වල රෝගාබාධ තියෙන කෙනෙක් නම් මෙම සතිය ඉතාමත්ම ප්‍රවේශමින් යුතුව කටයුතු කරන්න. නැත්නම් ඔබට සැත්කම් වලට වැනි දේවල් වලට පවා යෑමට සිදුවේවි. ඒ වගේම තමයි ඔබට හදිසි ධනවාසනා ගුණයක් මෙම සතිය තුළ පෙනෙන්නට තිබෙනවා. තරඟකාරී කටයුතු වලින් ඔබට ජයත් කර දෙන බවක් කියන්න පුළුවන්. විශේෂයෙන්ම වාතය පිත නැත්නම් සෙම් රෝගවලට මෙම සතිය තුළ ඔබට ඇති වෙන්න පුළුවන්. ඔබ බොහොම සිහියෙන් නැත්නම් බුද්ධිමත්ව කටයුතු කිරීම තුළින් මෙම තත්ත්වය තරමක් දුරට පාලනය කර ගැනීමට හැකියාව තිබෙනවා. ඒ වගේම තමයි ඔබ ආගම දහමට අනුව මෙම සතිය තුළ කටයුතු කිරීමට නැඹුරු වන්න. ජය අංකය වෙන්නේ අංක 7, ජය වර්ණය කහ පැහැය. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය සියලු දෝෂ භංගවන පිහිටීම් කීපයක්ම පෙනෙන්නට තිබෙන. විශේෂයෙන්ම සිතේ සතුට නැත්තම් සමාදානය වැඩි වෙන බවක් තමයි කියන්න පුළුවන්. ඒ වගේම හිතවතුන්ගේ නැත්තම් නෑදෑ පිරිස අතර ඔබ ප්‍රධානියෙක් බවට පත්වේවි. විශේෂයෙන්ම ඔබට ඔවුන්ගේ වගකීමක් පැවරෙන්න පුළුවන්. ආණ්ඩුවේ නැත්තම් රජයේ රැකියාවල නිරත වන අයෙක් නම් මෙම සතිය තුළ ප්‍රභූ උසස් අයගේ ඇසුර ලැබෙන්න පුළුවන්. බුද්ධිමතුන්ගේ ඇසුර ලැබීමට හැකියාව තිබෙනවා. ඒ වගේම තමයි ආදායම් තත්ත්වය මෙම සතිය ඉතාමත්ම යහපත්. විශේෂයෙන්ම ඔබට ඔබ නොසිතන මාර්ගවලින් ආදායම් ලැබීමට හැකියාව තිබෙනවා. ඔබ අන් අයගේ ගෞරවයට නැත්තම් පැසසුමටල පාත්‍ර වෙන්න පුළුවන්. නීති ප්‍රශ්න නැත්තම් නීතියේ පිහිටක් පැතීමට මෙම සතිය අවසාන භාගය වන විට ඔබට සිදුවෙන්න පුළුවන්. හැබැයි එයින් ඔබට කරදරයක් නැතුව සාමාන්‍ය විදියට ඔබට වාසියත් වන බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. ජය අංකය වෙන්නේ අංක 5, ජය වර්ණය නිල් පැහැය. තුලා ලග්නය. තුලා ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය දුර ගමන් නැත්නම් විදේශ ගමන් සැලසුම් කිරීමක් සිදු වෙනවා. විශේෂයෙන්ම සමහර විට දුර ඈත ගමනක් වෙන්න පුළුවන්. ඔබ විදේශ ගමන් සඳහා බලාපොරොත්තු වෙන සිටියේ නම් එය නියත වශයෙන්ම මෙම සතිය තුළ ඔබට ඇරයුම් ලැබේවි. රස්සාවේ කටයුතු නැත්නම් ඔබගේ රැකියාවේ කටයුතු විධිමත්ව හා ක්‍රමවත්ව කරගෙන යාමට ඔබට හැකියාව ලැබෙනවා. ඒ වගේම වෙළඳ ව්‍යාපාර කටයුතු ඉතාමත්ම සාර්ථක වන බවක් තමයි පෙනෙන්න තිබෙන්නේ. වෙනදා නොතිබුණු ලාභයක් නැත්නම් ඔබට වැඩිපුර ලාභාංශ හිමි වන බවක් පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම තමයි ඔබගේ වෙළඳ ව්‍යාපාර කටයුතු වලට අන් අයගේ උදව් උපකාර ලැබෙන පුළුවන්. විශේෂයෙන්ම ඔබගේ අටතේ වැඩ කරන සේවකයන් අතර ඔබ ප්‍රසිද්ධියට පත් වෙන්න පුළුවන්. නැත්නම් ඔවුන්ගේ හොඳ නාමය ඔබට ලැබෙන්න පුළුවන්. ඒ වගේම මෙම සතිය අවසාන භාගය වන විට ලොතරැයි වාසනාවක් ලැබීමට හැකියාව තිබෙනවා. ඒ වගේම ඔබට උගුර යමාරු නැත්නම් උගුර වේලීම කැස්ස ආදී ඇති වෙන්න පුළුවන්. ජය අංකය වෙන්නේ අංක 8, ජය වර්ණය වෙන්නේ රතු පැහැය. වොච්චික ලග්නය. වොච්චික ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය තුළ ධනලාභයක් නැත්නම් දීපු මුදලක් අතර ලැබෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබගේ නැති වී ගිය අයිතිවාසිකමක් යළි ලබා ගැනීමට හැකියාව තිබෙනවා. ඔබේ බලාපොරොත්තු ඉටු කරගත හැකි සතියක් ලෙස තමයි මෙම සතිය පෙනෙන්නට තිබෙන්නේ. විශේෂයෙන්ම පැවති ස්ථාන කරදර තරමක් දුරට අඩු වෙන්න පුළුවන්. ඔබේ හිතට බොහොම සැහැල්ලු ගතියක් දැනේවි. විශේෂයෙන්ම ඔබට උසස් අයගේ ඇසුර නැත්නම් ප්‍රභූ පක්ෂයේ ඇසුර ලැබෙන්න පුළුවන්. උසස් අධ්‍යාපනය ලබන සිසු දරුවක් දරියන්ට මෙම සතිය ඉතාමත්ම යහපත්. විශේෂයෙන්ම ඔබගේ අධ්‍යාපන කටයුතු නැත්නම් විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා ඔබ ඇරයුම් කිරීමට බලාපොරොත්තු වෙන සිටියනම් නැත්නම් විශ්වවිද්‍යාලය සඳහා ඔබ යෑමට බලාපොරොත්තු වෙන සිටියනම් මෙම සතිය තුළ එයට අතිවාරම දැමෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබ සනි මහදසා සහ සනි අතුරුදසා ගෙවන අයෙක් නම් තරමක් දුරට ගැටළු ඇතිවීමට හැකියාව තිබෙන නිසා ප්‍රවේශමෙන් යුතුව කටයුතු කරන්න. ජය අංකය 2, ජය වර්ණය වෙන්නේ තැඹිලි පැහැය. ධනු ලග්නය. ධනු ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය සාර්ථකව කටයුතු කරගෙන යාමට හැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම ඔබගේ ආදායමට වඩා වියදම අඩු වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔබට ධනෙ ඉතුරු කර ගැනීමට හැකියාව තිබෙනවා. ඔබගේ ආදායම් තත්ත්වය සතුටුදායක බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. විවාහ මංගල උත්සවවලට ඔබට ආරාධනා ලැබෙන්න පුළුවන්. ඒ වගේම ඔබ අවිවාහකයෙක් නම් ඔබටද විවාහයන් සඳහා ඇරයුම් ලැබීමට හැකියාව තිබෙනවා. විශේෂයෙන්ම මෙම සතිය පියාට තරමක් දුරට කරදර ඇතිවිය හැකි සතියක් ලෙස තමයි පෙනෙන්නට තිබෙන්නේ. ඔබගේ රැකී රක්ෂා නැත්නම් වෙළඳ ව්‍යාපාර ආදියෙන් ඔබට යම් ප්‍රවර්ධනයක් දකින්න පුළුවන්. විශේෂයෙන්ම ඔබ කරන කටයුතු බොහොම කල්පනාවෙන් යුතුව කරන්න වග බලා ගැනීම තමයි වැදගත් වන්නේ. ඒ වගේම ඔබට ස්ත්‍රී පක්ෂයේ උදව් උපකාර නිරන්තරයෙන්ම මේ සතිය තුළ ලැබේවි. ඒ වගේම ඔබට සෙම් රෝග නැත්නම් පිත් රෝග තරමක් දුරට වැඩි වීමට හැකියාව තිබෙනවා. ජය අංකය වෙන්නේ අංක 7, ජය වර්ණය වෙන්නේ කහ පැහැය. මකර ලග්නය.
මකර ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය තුළ වියදම් පක්ෂය තද බල ලෙස වැඩි වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබට මෙම සතිය අවසාන භාගය වනට නීතියේ පිහිට පතාගෙන යෑමට හැකියාව ලැබේවි. ඒ වගේම ආදායම් මාර්ග තරමක් දුරට මෙම සතිය අවහිර වීමට හැකියාව තිබෙනවා. ඒ නිසා එවැනි බාධක මතුවෙන්නට හැකියාව තිබෙන නිසා ඔබ මෙම සතියේ මුල සිටම බොහොම කළමනාකාරීත්වයෙන් යුතුව කටයුතු කරන්න. ඒ වගේම තමයි ඔබට පවුලේ සමයට නැත්නම් ඔබගේ පවුලේ සාමයට තරමක් දුරට බාධා ඇති වෙන්න පුළුවන්. ඔබගේ බිරිඳ සහ ස්වාමියා අතර යම් යම් ගැටුම් නිර්මාණය වීමට හැකියාව තිබෙනවා. නැත්නම් බිරිඳ හෝ ස්වාමියා දුරපලාතකට නැත්නම් රැකියාවේ දුරපලාතකට යෑමට හැකියාවක් තිබෙනවා. ඒ නිසා ඒ ගැන බොහොම සිහි කල්පනාවෙන් යුතුව කටයුතු කරන්න. ඔබ හවුලේ කරන කටයුතු වලින් මෙම සතිය තුළ තරමක් දුරට පාඩු සිදු වෙන්න පුළුවන්. නැත්නම් ඒවා වසා දැමීමට පවා නැත්නම් එම මාර්ග නතර කිරීමට පවා හැකියාව තිබෙනවා. ඔබට අනවශ්‍ය කරදර මෙම සතිය තුළ ළඟට එන්න පුළුවන්. ඒ නිසා බොහොම ඔබ ඉවසීමෙන් හා කල්පනාවෙන් යුතුව මෙම සතිය ගෙවන්න. ජය අංකය අංක 6, ජය වර්ණය වෙන්නේ නිල් පැහැය. කුම්භ ලග්නය. කුම්භ ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය ආදායම් තත්ත්වය සතුටුදායක බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. විශේෂයෙන්ම හිතේ හැටියට වෙළඳ ව්‍යාපාර කටයුතු කරගෙන ආයෙක් නම් මෙම සතිය තවත් සතුටුදායක තත්ත්වයක් උදා වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබට අන් අයගේ උදව් උපකාර ලැබීමට හැකියාව තිබෙනවා. ඔබ ගෘහණියක් නම් විශේෂයෙන්ම ගෙදර තුළ නැත්නම් ඔබගේ නිවස තුළ ඔබ ප්‍රධානියෙක් බවට පත් වෙන්න පුළුවන්. ඔබ සියලුම කටයුතු ඔබගේ අතට අරගෙන මෙම සතිය තුළ සාර්ථක කරගන්න බවක් පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම තමයි විවාහ දිවිය තුළ තරමක් දුරට උණුසුම්කාරී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා බොහොම ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න. මෙම සතිය තුළ ඔබට ඉවසීම අඩුවන බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. හවුලේ කරන කටයුතු වලින් තරමක් දුරට ඔබට අවාසි සිදු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අවිවාහක අයට මංගල කටයුතු කඩිනමින් ඉටු කර ගැනීමට මෙම සතිය තුළ හැකියාව ලැබෙනවා. මුත්‍ර රෝග නැත්නම් ගෙඩි වැනි රෝග තත්ත්වයන් නැතිවීමට හැකියාව තිබෙනවා. ජය අංකය වෙන්නේ අංක 9, ජය වර්ණය නිල් පැහැය. මීන ලග්නය. මීන ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය තුළ තරමක් සතුටක් නැත්නම් ප්‍රීතියක් ඇති සතියක් ලෙස තමයි පෙනෙන්නට තිබෙන්නේ. විශේෂයෙන්ම පහුගිය සතිය තුළ පැවති සිතේ කෝපගති හා තරහ සිතුලි තරමක් දුරට අඩු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම කාන්තාවන් සමග යම් යම් බහින් බස්වීම් මෙම සතිය තුළ ඇතිවීමට හැකියාව තිබෙන නිසා බොහොම ප්‍රවේශමින් යුතුව කටයුතු කරන්න. ඒ වගේම ඔබ විදේශයක සිටින අයෙක් නම් තරමක් දුරට මෙම තත්ත්වය වැඩිවීමට හැකියාව තිබෙනවා. විශේෂයෙන්ම ඔබගේ ස්වාමියා සමග නැත්නම් ඔබ සේවය කරන ස්ථානයේ යම් යම් ගැටලු ඇතිවීමට හැකියාව තිබෙනවා. ඒ නිසා ඔබ බොහොම බුද්ධිමත්ව කටයුතු කිරීමට මෙම සතිය මුල සිටම අදිටන් කරගන්න. ඔබගේ ස්ථාන කරදර නැවතත් පැමිණෙන්න පුළුවන් මෙම සතිය තුළ. විශේෂයෙන්ම ඔබගේ රැකියා ස්ථානය වෙනස් වෙන්න පුළුවන් නැත්නම් ඔබගේ නිවස වෙනස් වීමට හැකියාව තිබෙනවා. ඒ නිසා බොහොම සිහි කල්පනාවෙන් යුතුව මෙම සතිය තුළ තීරණ ගැනීම තමයි වැදගත් වන්නේ. ඒ වගේම රැකියා ස්ථානවල තරමක් දුරට දෝෂ සහිත තැන් තියෙන්න පුළුවන්. විශේෂයෙන්ම රැකියා ස්ථානයේ ඔබට ගැටුම් ඇතිවීමට හැකියාව තිබෙනවා. ඔබට මෙම සතිය අවසාන භාගය වෙනුවට ලොතරැයි දිනුම් නැත්නම් ඔබගේ ධනය පැත්තේ ඉතාමත් යහපත් වෙන බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. හෘද රෝග නැත්නම් පපුවේ අමාරු කැස්ස වැනි රෝග තත්ත්වයන් තියන අයෙක් නම් මෙම සතිය තුළ සුළු ලෙඩකදී පවා බෙහෙත් ගැනීම නැත්නම් ප්‍රතිකාර ලබා ගැනීම තමයි වැදගත් වෙන්නේ. ජය අංකය වෙන්නේ අංක 7, ජය වර්ණය තැඹිලි පැහැය. අපගේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. ඒ වගේම මෙන්න මේ bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව like කිරීමටද අමතක කරන්න එපා.